දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එසේම වයඹ පළාතේ වැසි වර කිහිපයක් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. එසේම මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් සුළඟ වේගයේද වැඩි වෙන බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වෙනුවට කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව රට අභ්‍යන්තරයේ වර්ෂාපතනය සම්බන්ධයෙන් අවවාදාත්මක අනවැකියක් නිකුත් කළ තිබෙනවා. මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අද දිනේත් බලාපොරොත්තු විය හැකි බවත් අපි ප්‍රදේශ වශයෙන් සඳහන් කරොත් එම කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයන්ට අනුව බස්නාහිර පළාතත් සබරගමු පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් මෙම වැසි සහිත තත්ත්වය ඉදිරියේදීත් බලාපොරොත්තු විය හැකි බව තමයි මෙම වාර්තානුපෙණි ගිල තිල්ලේ. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වැසි සහසුනන් තත්ත්වයේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. එසේම අධික වර්ෂාව සහ සුළං තත්ත්වයට අමතරව වරින් වර ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් රථවාහන දහවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය දහවනය කරන ලෙස එම මාර්ගයට පස්කදු කඩාවැටීමේ අවධානමක් පවතින බවත් හැටන් රථවාහන පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.